ස්කෝල් යන්ලකට අදත්වාවල හැමෝම ආදරෙන්ිකතු කරගන්නවා ඉතින් අද විඩියෝකට යන්න කලින් ඕල හැමෝටම් මතක් කරන්න කැමති ඔයලා පි කැමතිලා අපි විඩියෝසොල්ට ලයික් කරන්න චාල්ලක සස්ක්‍රප් කරලා බෙල්ලයික එකත් ලික් කලතියාදීම කියලා. ඉතිං අද මම කතා කරන්න හිතුවේ පැය පහලවක් කොහොමද අමාරුවක් නැතිව පාඩන් කරන්න කියලා. ඔයාලා සාමාන්‍යමගේ නිතර මහන දෙයක් තමයි එක දිගට පාඩන් කරන්න මොනවාහරි ක්‍රමතියෙනවාද කියලා. ඉතින්ඒට තියෙන හොඳම ක්‍රමය තමයි අමාරුවක් නැතිව ලේසියම වැඩිවෙලාවක් පාඩංකරගන්න පුළුවන් විදිහේ ටයිම් ටේබල් එකක් හදාගන්න එක. ඉතින් මේ ටයිම් ටේබල් එක ෙති ම ආලර නිදාගන්න වෙලාවදියට රෑ එකොල හා උදේ පහ කියන වෙලාව තමයි දීලා තියෙන එකනෙ පෑ හායයික කාලය. ඉතිං විභාගකට පාඩන් කරන කෙනෙක් පයහයක් නිදාගත් හම හොඳටම ඇති මේ ටයිම්ටේබලක හැටියට උදේ පහේඳං උදේ හත වෙනකම් වෙලා මොමදීලා තියෙන්නේ ඔයාලා කැමතිම විශය පාඩන් කරන්න මොකද ඔයා අක්කමැති විශයක් පාඩන් කරඩ නැගටි නැ මැතිනෙන ඉතින් එකට හොඳම විසතම තමයි පහේදං හත වෙනකක් නැගටේලා කැමතිම විෂය පාඩන් කරන එක ඊළඟට හතේදං අට වෙනකං හෝම්ව කරන්න හරි මො හරි නෝට්ස් ලියන්න හරි ඔයාලා යොදාගන්න මොකදදු දිගටම පාඩරන වඩා மොනවාරි දෙයක් லියන එකත් ඔයාලට වෙනස නිසා ඒක ගොඩ ්‍රඩக்ටவ் විදිහයට ආලට බලපාන පුළුවන්. ඒහිந்தදා හත්த்தේனாං අට වனකම් விලාவே සඳහා භාවිත කරන්න. அட்டே நான் நமேவனக்கං விலாාව மதிී තින බ பிரக்ஃப එක සහ අමතර විவேකයක් සඳහා என்ன මේ விவேக்க காலைவாலට පුළුවவா வாகி ோன் එක ඔබன ඩவேට பாவிච්ச்சிිக்රන්න. ஈலங்கට உදே நாம හිந்த தவල් தொොலஹ වෙනකං பැய துணක பேපස් කරන්න. ඉති පාස්පේපස් කරන එක අනිවාරි කාරණයක් සහ වැදගත්ම කාරණය වන නිසා තමයි මේ පැය තුන්නක කායයක් ඕකළට පාස්පේපස් කරන්න කියලා මම කියන්නේ. එතකොට වලට අනිවාරයෙන්ම එක දවසකට එක පාස්පේපක ගානවත් කරන්න පුළුවන් වෙනවා. ඊළං එක තමයි දව දොලහ දොළහයි කාලව යාලට පුළුවන් විනාඩි පහලෙවක විවේකයක් ගන්න මෙහි කාලේදී යාලට පුළුවන් ඕල කැමැති ඕනම දෙයක් කරන්න. ක් ක්ඩ මොනහරි එම තිර මොහරි සිදුදුවක් කහන්න මෙන්න මේවගේ කාරණාවකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දවල් දොළහයි පහළවෙයිනම් එකයි පහළ වෙනකම් පෑක කාලයක් නැවත පාඩම් කිරීම සඳහා ඔයාලට භාවිත කරන්න පුළුවන්. ඊඟට. එකයි කාල දෙක ඔලගේ දවල් කෑම විවේකය සහ වාලට නාගන්න දෙයක් කරගන්න ඒවගේ තමන්ගේ කාරයක් සඳහා භාවිත කරන්න පුළුවන්. මේ කාලෙද අනිවාරය මහරගන්න එතකොට වාලට ඊළකට පාඩන් කරන්න ලේසි. දවල් දෙක හවස පහ අපපෝ පාඩං කරන වෙලාවක් දිහයටට තමයි දාලා තියෙනෙ මේ ටයිම් ටේබල් එකේ ඉතිං මේ පැතුනක කාලේද ඔයාලට පුළුවන් මොනු හරි යාලගේ ඕනම සබ්චික්ටකක් පාඩන් කරන්න ඊට අමතරව ඔලට පාස්පේප එකක් වුුණත් කරන්න තියෙනවනම් මේ කාලේ භාවිත කරන්න පුළුවන් ඉළඟට හවස පහ පහයි විශ්ස කිය කියන්නෙත් නැවත විවේකයක් විදිහයට තමයි මම මේක සන්ඳාන් කරලා තියෙන ඉතින් මේ විවේක කාලයේ යාලට තේබොනා වගේ දෙයක් හරි ඒ වගේ තැමති දෙයක් කරගන්න පුළුවන් නමුත් මතක තියගන්න මේ විවේක කාලයේදී ඔයාලා ඔයාගේ ෆෝනෙකව බණ පටන්ගතුන් පහයි විස්ස පහු වෙනකනුත් ඒක කරකරන්නං ඉන්න එපා ඊළඟට පහයිවිස්ස අට පාඩන් කරන්න තමයිම භාවිත කරන්න කියලාතියන්නේ අකමැති හෝ අමාරු විශ්යක් මොකද මේ පහයි විස්ස අට කියලා කියන්නේ එච්චර නිධමතයෙන වෙලාවක් නෙමෙයින් අපි හැමොම සාමාන්නෙන් ඇහැරලා ඉන්න වෙලාව ඉතිං ඒ වගේ වෙලාවක ඔයාට පුළුවන් වල් අකමැති විෂයක් පාඩන් කරා කියලා නිධමත ගතියක් එන්නේෙ හෝ ඔයාලට වෙනවැඩක් කරන්න හිතෙන නැති වෙලාවක් මේ වෙලාව ඉතින් ඒ සඳහා ඒක පාවි ත කරන්න. රෑ රෑ අටයි රෑෑ පැභාගයක් විදිර තමයි දක්වලා තියෙන්නේ මේ කාල ඇතුළ තුයාලට පොළුවන් නැවතැන්ඟ හෝද ගන්න දෙයක් කරන්න හෝ ඒ අතරතුරු රෑ කෑමගන්න මේ වගේ ඕල කැමති දෙයක් කිරීමේ හැකියාව තියෙනවා. ඉන්තිං අනිවාරයම මතක තියාගන්න පැය භාගක කාලයක් විතරයි රෑ කෑමට දීලා තියෙන්නේ රෑ කෑම ගොඩක් ලොකු කෑමක් ගන්න එපා ඔයාලා ඊට පස්සෙ පාඩන් කරන්න ඉන්න නිසා. ට පස්ස රෑ අටයිතිය රෑ දහයිතිහ කියන පැය දෙක්හ මම නැවත පාඩෑම් කිරීම සඳහ තමයි දාලා තියට. මේ කාලේද වාලා ඔයාලා ටිකක් කැමතිවිශයක් පාඩන් කරන්න ගන්න මොකද දහයිතිය කියලා කැන ගොඩ දෙනෙක්ට නිදිමතතිෙන වෙලාවක් ඒහින්ද ඔයාලා කැමති මනව හරිවිෂයක් මේ වෙලා වෙදි පාඩන් කරන්න. දහයිතිය එකොල් හ කියන කාලේ මමාලට දීලදින ඊළඟ දවසට අදාල ටුඩු ලිස්ට් එක හදාගන්න. ඒවගේම තමයි මේ වෙලාවිදිී එොල් හරි මමාලට නිදාගන්න වෙලාවකිව්වේ. ඉතිං ඔයාලා දහයිතිය එක්දං එකොල්හවෙනකන් ටුඩු ලිස්ට එක හදල පවදාට අදාලව ඊළඟට ඇඳට ගිහිල්ලම් ගක්හරි නෝට් එක කරගෙන පාඩන් කරන්න පටන් ගන්න. මම ඒ එහෙමවාලට කියන්නේ පැෑබාගේ ඒවිටයට ගත කරන්න කියන්නේ නැත්තං ඔයාලා. එ එකොල් හට ඇඳට ගහිලා ෆෝන් එක උබන්න ගන්නා. එතකොට අනිවාරෙන්ම ල නිදාගන්නේ ෆෝන්න්න එක හැම එකක් මොබල ඔබල පාන්ද්‍ර දෙකට විතර. එතකට නැවත පහට අවදිවෙන්න ආයාලට හැකියාවක් නැ. ඒහහින්ද තමයි එක ගොඩක් ප්‍රඩක්ටියව් කරගන්නුමනා නිසා තමයිකිවේ ඒ පැය බාගය. ඔයාලා ඇඳට ගිහිලා නෝට් එකක් බලන්න කියල තුකොට යාලට අනිරෙන් ෆෝර්ණික බන්නතු නෝට්ට එකක් බන්නහිද එකොල් හවිතරගෙන කොට නිදිමතේ එනවා නිදාගන්නම වෙනවා මෙන්න මේකාණ නිසා තමයි මමකිවේ ඒ පැබාගේ ටුඩු ලිස්ට එක හදලා ඇඳට නෝට් එකකක් අරංගිහිලා පාඩන් කරන්න කිය ෆෝර්න් එක නෝට් සරගෙන පාඩන් කරන්න න්න එපා ඒ පැයබාග. ඉතිං හොඳමදේ තමයි පහුවදා පහට නැකිටීම එලාම් එකක් සට කරලා ඔයාල්ලගේ ෆෝර් එක ඇතින් තියලා නිදා ගන්න. එතකොට අනිවාර්යම පහවුන්ද පහට නැකිටීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ timeම් ටේබලක පාවිච්කරන්න එතකොට ලට අනිවාර්ය එක දිගට පැය පහලවක් පාඩන් කිරීමේ හැකියාව ලැබෙනවා.